පරිසරයේ ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව විසින් MB Express Pearl අනතුර සහ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් වන වාර්තාව පාර්ලිමේන්තුවට එහි සභාපති ගරු අජිත් මාන්නම් පෙරම මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වාර්තාව ඉදිරිපත් කිරීම මගින් නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරු කරමින් යම් ආකාරයට කරුණු ඉදිරිපත් කිරීමක් කරලා තිබෙනවා. නීතිපතිතුමාට වැඩිය නීතිය පිළිබඳව හසල දැනීමක් ඇති කෙනෙක් මේ කාර්ක සභාවේ දොළොස් දින අතර ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරුවේ ස්පාක් හැල්මෝ නීතිඥ ආයතනයේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දොළොස් දිනකේ කමිටුවක 6 දිනක් අත්සන් කළ වාර්තාවක් ඉදිරිපත් කරපුවාම අපි දන්නේ නැහැ අනිත් 6 දෙනා මේකට එකඟද මේකට විරුද්ධවද මේ අත්සන් කරන්න ප්‍රතික්ෂේප කරාද කියලා. නිව් ඩයමන්ඩ් ඔයිල් ස්පිල් එකෙන් ඒ ඇති වුණු පරිසර දූෂණය පිළිබඳව කිසිම පාඩමක් ඉගෙන ගත්තේ නැහැ රජය. එක්ස්ප්‍රස් පර් විනාශයේ මීගමුවේ සිට පානදුර වෙරළ දක්වා පමණයි කියලා වැරදි ආකාරයට ඒ නිගමනවලට ප්‍රවේශලා තිබුණා. විවිධ කාරක සභාවලින් ප්‍රශ්න කරනකොට ඒ අය පිළිගත්තා පුත්තලන් දිස්ත්‍රික්කයටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් කළුතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලටත් නැගෙනහිර වෙරළ දක්වාම පරිසර දූෂණයේ පළ විපාකවලට මූණ දෙන්න සිද්ධ වුණා. මහජන නියෝජිතින්ට අයිතියක් තියෙනවා ඒ කරගෙන ආපු ක්‍රියාදාමයේ වැරදි නිවැරදි කරන්න. අදටත් කියන්නේ මීගමුවේ සිට පානදුර දක්වා පමණයි මේ විනාශය සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ විනාශයට තමයි මේ මුදල ගණනය කරලා තිබෙන්නේ. ඒක වැරදි ගරු ඇමතිතුමා. මේ කාර්ක සභාවේ සභාපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුව ගෙනල්ලා ඉතාමත් අගතිදායක ලෙස නඩුව අසාර්ථක වීමට පවා බලපාන ආකාරයට විරුද්ධ පාර්ශවයේ නීතිඥවරුන් මේ කමිටුව ඇතුළට ගෙනල්ලා තියාගෙන හරස් ප්‍රශ්න අසමින් සාහසිකව තියාගත යුතු කරුණු පිළිබඳව තොරතුරු ඉල්ලුවා. ඒ බලපෑම අදටත් තියෙනවා ගරු විපක්ෂ නායකතුමනි. සුනාමියෙන් පස්සේ early warning system එකක් ගෙනා අදටත් ඒක හයි කරලා නැහැ. ඔන්න ඔකයි රටේ தත්තේ. එච්චර මට කියන්න තියෙන්නේ. මම දැක්කා මුල් අධිකරණයෙන් තවත් අධිකරණයකට මේ නඩුව මාරු කරලා කියලා. හොඳයි. ඉතින් අපි කැමති දැනගන්න වර්තමාන தත්තේ කෙටියෙන් හරි. මෙය වාණිජ මහ අධිකරණයට මාරු කිරීම සුදුසුයි කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඊයේ දිනේදී ඒ පිළිබඳව නියෝගයක් ලබා දීම අපි බලාපොරොත්තු වුණා. එතකොට ඒක වෙනස ජාත්‍යන්තර වශයෙන් බෙලත් ලෝකයේ පිළිගත් රටවල් වල විනිසුරුවරුනුත් ඇතුල් වන ආකාරයටයි ඒ අධිකරණයේ විනිසුරුවරුන්ගේ සංවිතිය තියෙන්නේ. ඒකෙන් යම් කිසි හොඳ දෙයක් වෙයි කියලායි විශ්වාසය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.